2012 වසරේදී ග්‍රීසිය බැඳුම් කරවල ආයෝජනය කිරීමෙන් රජයට රුපියල් බිලියන 1.84ක පාඩුවක් සිදු කළ බවටයි මොවුන්ට චෝදනා එල්ල වුණේ. අල්ලස් කොමිසම නඩුව ගොනු කර තිබුණා. විත්තිකරුවන්ට අදාළ අධිචෝදනා පත්‍රය අත්සන් කර තිබුණේ මාර්තු 26 වනදායි. එවන විට නව දූෂණ විරෝධී පනත යටතේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත්කර නොතිබූ බවට විරෝධතා පළ කර තිබුණා. එයනුව අදාළ චෝදනා පත්‍රයේ වළංගුභාවය නීති ඉදිරියේ අභියෝගයට ලක් කර ඇති බැවින් අධිචෝදනා භාරතීම ප්‍රතික්ෂේප කරන බවයි මහාධිකරණ විනිසුරුවරයා පැවසුවේ. මෙම තත්ත්වය යටතේ විත්තිකරුවන් නිදහස් කිරීමටද තීන්දු කෙරුණා. මැතිවරණ තියලා අපි විවිධ අයව පත් කෙරුවත් ඒකෙන් ප්‍රයෝජනයක් නැහැ. මොකද දැනට තියෙන ක්‍රමවේදය අනුව අපේ රටේ තීරණ ගැනෙන්නේ මෙහෙන් නෙමෙයි වොෂින්ටන් නගරේ. ඉතින් ඒක තමයි තත්ත්වය. මම මේ ගැන අවුරුදු දෙකකට ඉස්සරින් කිව්වා. ඕගොල්ලෝ ඇහුවෙත් නැහැ. කවුරුත් ඇහුවේ නැහැ. දැන් ඒ වෙනකොට තමයි තේරෙන්නේ. එතකොට අද මේ තත්ත්වයට වැටලා තියෙන එකට කලින් හිටියා වගේ කියන්න ඕනේ නැද්ද? වගේ හිටියා එහෙනම් විජේ කුමාරයා ඉඳලාම වගේ කියන්න ඕනේ. එතනින්ද බලන්න.